ජයගමු ශ්‍රී ලංකා ගම්පහට දෙස් විදෙස් රැකියා අවස්ථා අප්‍රේල් 5 සහ 6 නගර සභා ක්‍රීඩාංගණයේදී උඩට එනවා සංචාරක පැමිණෙනවා කියලා වල දැන් මේක මේ ණය නුගෙවන හින්දා රැඳිලා තියෙනවද නෑනේ දැන් ණය නුගෙවන හින්දා එහෙනම් අපේ දේශීය ආර්ථිකය ගමුකෝ දැන් දේශීය ආර්ථිකයේ තියෙන ණය කෙව්වත් නැතත් දේශීය ආර්ථිකයේ අපි වියදම් ටික පියව ගන්න ඕනනේ ණය කියන්නේ ඩොලර් එතකොට ඩොලර් ඩොලර් අපි රුපියල් අච්චු ගහුව කියලා ඩොලර් ගන්න බෑනේ. එහෙනම් රුපියල් හොයාගත්ත කියලා ඩොලර් ගන්න බෑනේ. එහෙමනම් අනිවාර්යෙන් ඩොලර් ආදායම වැඩි කර ගන්න ඕන. එතකොට ඩොලර් ආදායම කියන්නේ විදේශ ශ්‍රමිකයන් නැත්නම් අපේ විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකික වෘත්ති කියන්නේ වන ප්‍රේෂණ ප්‍රමාණය. සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම. ඊළඟට විදේශ වෙළඳාමෙන් ලැබෙන ආදායම. ප්‍රධාන වශයෙන් ওই කාරණා තුන. මෙන්න මේ කාරණා තුන වැඩි කර ගැනීම තඳා තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ණය නොගෙවීම කියන එක ඒක මේ අර ණය ගෙවන්න කලින් මේ රටේ ලොකුම අර්බුදයේ තිබුණේ තෙල් නැව ටිකට සල්ලි තිබුණේ නැහැ. බෙහෙත් ටික ගෙන්න ගන්න සල්ලි තිබුණේ නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්න ගන්න සල්ලි තිබුණේ නැහැ. ඉතින් මුලින්ම අවශ්‍ය උනේ කොහොමද පෝලිං වල ඉන්නේ නැතුව අත්‍යවශ්‍ය දේවල් ටික ගෙන්න. දැන් ඒක සම්පූර්ණයෙන් හදලා තියෙනවා. දැන් ප්‍රවේශ යාත්‍රා විදුලිය දිනන ඕන කෙනෙකුට ඕන වෙලාවක ගිහිල්ලා පෙට්‍රල් ටික ඩීසල් ටික ගහ ගන්න පුළුවන් රටේ බෙහෙත් ටිකක් නැහැ බෙහෙත් තියෙනවා අවශ්‍ය ප්‍රමාණය දැන් ලැබිලා තියෙනවා ආහාර ද්‍රව්‍ය ලැබිලා තියෙනවා දැනට වාහන ඇරෙන්න අනිත් ඕනෑම ද්‍රව්‍යයක් සීමා සහිතව ගෙන්න ගන්න පුළුවන් අනවශ්‍ය විදියට ගෙන්නන්න බෑ ඒක ඇත්තටම නවත්තන්න ඕන දැන් අත්‍යවශ්‍ය කරන බාහන්න සියලු දේවල් ගෙන්න පුළුවන් දැන් ඔබ අහපු ප්‍රශ්නේ එහෙමනම් කොහොමද ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙන අපිට අනිවාර්යෙන් ණය නොගෙවන්න වෙයි ණය ගෙවන්න වෙනවා අපි එතෙන්ට ආර්ථිකය හදා ගන්න ඕන ඒ නිසා තමයි ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ 2027 වෙනකොට අපිට සියලුම ණය ගෙවීම ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා එතකොට ඒ නිසා තමයි කාල සීමාවක් අපි ඉල්ලන්නේ කාල සීමාවක් තුළ අපි එතෙන්ට ආර්ථිකය හදා ගන්න ඕන විශේෂයෙන් අපි මේ දිනවල සාකච්ඡා කරනවා export agriculture ඒ කියන්නේ අපරාණ කෘෂි කර්මාන්තයේ හරහා කොහොමද අපිට ආදායම් ලැබෙන්නේ කියලා අපි මේ දිනවල සැලසුම් කරනවා දැන් අර තැඹිලි වලට උදාහරණ මම අංශ කීපයක් දෙනවා තැඹිලි වලට හොඳ මාකට් එකක් ලෝක වෙළඳපොළේ ඇවිල්ලා තියෙනවා ලංකාවේ තමයි ලෝකයේ හොඳම තැඹිලි තියෙන අනිත් රටවල නැහැ ඒ නිසා අපි කල්පනා කරනවා මිනුවන් ගොඩ අපි තැඹිලි අපරාණ ගම්මානයක් හදන්න එතකොට මේ ප්‍රදේශවල තැඹිලි අපනයන ගම්මාන ගම්පහ දිස්ත්‍රික්කයේ අපිට හදන්න පුළුවන්. ඒතරනේ මේ වෙනම කුරුඳු වලට වෙනම දෙපාර්තමේන්තුවක් හැදුවා. ලෝකයේ හොඳම කුරුඳු තියෙන්නේ අපේ. අපිට ඒකත් අපනයන කුරුඳු ප්‍රමාණය වැඩි කරන්න අයල්තෙන් හදන්න පුළුවන්. ඊළඟට ලංකාවේ පුවක් කොණ්ඩ විශාල ඉල්ලුමක් තියෙනවා ඉන්දියාවෙන් ලෝකල් එකට. එතකොට අන්න පුවක් වගා කිරීම ආරම්භ කරන්න පුළුවන් සෑම ඉඩමකම වැටවල් වලට. ඉතින් මේ දේවල් අපි ඩොලර් ලැබෙන කෘෂි කර්මාන්ත අංශයන් අපි සාකච්ඡා කරගන්න ඊයේත් විදේශ ආයෝජකෙක් ඇවිල්ලා කතා කරා මේ අර ලංකාවේ ඉතාම හොඳ මිලක් ඇවිල්ලා තියෙනවා අර මිරිස් වර්ගවලට ඔබ දන්නවා අර ග්‍රීන් චිලි ඊළඟට අර ලොකු විශාල ප්‍රමාණයේ මිරිස් වර්ග මේ ආදී වශයෙන් විශාල මිලක් තියෙනවා ලෝක වෙළඳපොළේ මේ සඳහා ඉල්ලුමක් තියෙනවා ඒ දේවල් කෘෂිකර්මාන්තයේ විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ තෝරාගෙන දැන් අදත් මම දැක්කා කෘෂිකර්මාන්තතුමා ධූරියම් පැල වෙදෙනවා දැන් අපිට පුළුවන් නම් ධූරියම් ගම්මාන හදන්න අවුරුදු කිහිපයකින් මේ පළදාන එලාගෙන ධූරියම් ටික පිටරට යවන්න වැඩසටහනක් හදන්න පුළුවන් ඉතින් මෙවැනි දේවල් අපිට හිතන්න වෙනවා එහෙම නැතුව මේක ගොඩ ගන්න බැහැ මේ සියලුම ආර්ථික ප්‍රශ්න ඇස්සේ අපි ඩොලර් එන ව්‍යාපෘති පටන් ගන්නවා ලංකාවට විදේශ විනිමය ව්‍යාපෘති අනිවාර්ය කරන්න ඕන ඒ සඳහා අපේ අක්කර ලක්ෂ ගණනක් තියෙනවා තාම වගා නොකරපු උදාහරණයට බස්නාහිර පළාතේ විශාල වශයෙන් තියෙනවා අර වගා නොකරන කුඹුරු දැන් මේ වගා නොකරන කුඹුරු වලට තැඹිලි
පුවක් කුරුඳු වගේ බෝක වගා කරන්න පුළුවන්. ඉතින් එවැනි දේවල් අපි නීති රීති වෙනස් වෙලා විනත් වගාවන් කරන්න කුඹුරු ඉඩම් වල ඒ අවස්ථාවත් ලබා දෙන වගානක පුරන් කුඹුරු වල වී වගා කරන කුඹුරු වල නෙමෙයි දැනට අවුරුදු ගණනාවක් පුරන් වෙච්ච කුඹුරු වල. ඉතින් මෙවැනි කාරණාත් එක්ක තමයි මේ ආර්ථිකය අපි හදාගෙන යන්නේ. දැන් මුකුව 2027 තමයි නැගෙවන්න පටන් ගන්න කියලා. එතකන් අපිට කාලය දාලා ඉන්න පුළුවන් කිව්වද? නෑ 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 ඒක නේ ඔබ වැරදිට අර්ථ ගන්නේ නෑ. 2027 ජනාධිපතිතුමා කල්පනා කරන්නේ 2027 වෙනකොට අපිට සියලුම ණය ගැනීම ආරම්භ කරන්න වෙනවා. පුළුවන්. හැකියාව ලැබෙනවා. අපි දැනට කොටස් වශයෙන් ගෙවින්න ආරම්භ කරන්න වෙනවා ඉදිරියේදී. නමුත් අපිට සියලුම ණය ගැනීම වලින් ගැලවිලා ඉන්න බෑ. නමුත් අපි මේ ගෙවන්න ඕන. ඒ ගෙවන අතරේ පුළුවන් තරම් අපේ ආර්ථිකය හදා ගන්න ඕනේ. ඒ ණය ගෙවන්න අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උපයා ගන්න. 2027 තමා සැලසුම් හදාගෙන ජනාධිපතිතුමා. නමුත් මේ තව මාස පහකින් තීරණය වෙන ජනාධිපතිවරයා තමයි තීරණය වෙන්නේ. ഇതുමද ඉන්නේ තව කවුද ඉන්නේ? එතකොට කොහොමද 2027 පැවැත්වෙන ජනාධිපතිවරයනේ අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එහෙම නැති වුණොත් මේ රට ආයෙ යනවා පෝලිං යුගයකට. මේ තෙල් නෑවකට සල්ලි ගෙවා ගන්න බැරි විදිහකට ඊළඟට දැන් කියුබා වගේ දවසට පැය 7ක් 8ක් මේ විදුලි බලය කපන රටකට තමයි කියුබා වේවනි කරන්නේ. ඊළඟට උතුරු කොරියා වගේ සියලුම දෙනා හමුදා සේවයට යන්නේ. එහෙම නැත්නම් හමුදා පුහුණුව ගන්න. ඊළඟට රජයේ සේවකයෝ ඔක්කොම ඇවිල්ලා ගෙදර ඇවිල්ලා කම්කරු රැකියා කරන්න ඔය සේවල් දේවල් වෙනවා. එතන එහෙම තැනකටපත් වෙනවාද නැත්නම් මේ යන මාර්ගය ඉදිරියට ගිහිල්ලා මේ රට ආර්ථික වශයෙන් ලෝකේ ප්‍රවණතාවයන් එක්ක ඒක නිසා තමයි එතුමා ලෑස්ති කල්පනා කරන්නේ අපි පොඩි කාලේ ඉඳන් ළමයින්ට AI artificial intelligence උගන්වන්න ඕන කියලා. තාක්ෂණය උගන්වන්න ඕන කියලා. එවැනි දේවල් අපි සැලසුම් කරන්නේ. එහෙම නැත්නම් නැවත ආපස්සට යන්න කැමති අය ඉන්නවා නම් වෙන කෙනෙක්පත් කරගෙන අත්දැක බැලීම් කරගන්න. කියන්නේ පාර අත්දැක බලයිද කියලා සැකයක් තියෙනවා නේ අපිට. එහෙම නම් කිසිම සැකයක් නැහැ අත්දැක බලන්න. මේ මේ මෙච්චර ලංකාවේ මේ ජනතාව මෝඩයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ දැන් ඔක්කොම කල්පනා කරනවා මේ මේ ප්‍රශ්නේ විසඳේ රනිල් වික්‍රමසිංහ මහත්මයා එතුමා ගැන තමයි විශ්වාසය තියෙන්නේ. ඒ විශ්වාසය වැඩි වෙමින් යනවා. ඒ විශ්වාසය අඩුවක් වෙන්නේ. දැන් ඉදිරියේදී සම්දානගත වීමක් ගැන කතා වෙනවා. එක්සත් ජාතික පක්ෂය සමුගි ජන බලවේග කොටස් සමගද පුෘතුවේ කොටස් සමගද කවුරු එක්ක මේ සංධානය කරන්නේ? අපි ආරාධනා කළා දිනා සියලුම අයට පුෘතුවේ අයට සංධානයේ සමුගි ජන බලවේගයකට දෙමළ පක්ෂවල මුස්ලිම් පක්ෂවල කඳුරට පක්ෂවල සියලුම දෙනාට අපි ආරාධනා කරනවා මේ සියලුම දෙනාගේ ජාතික අපේක්ෂකයා රටේ සියලු දෙනාගේම ඉල්ලීම ඉටු කරන ජනතා අපේක්ෂක ජාතික අපේක්ෂක පොදු අපේක්ෂක හැටියට තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී උත්තේ කියන එක විශ්වාස කරන්නේ. ඒ ආරාධනාව MPP පැත්තට යොමු කරලා තියෙනවා. පොදුවේ සියලුම දෙනාට අපි ආරාධනා කරනවා. ඕන කෙනෙකුට එන්න පුළුවන් පක්ෂ ભેදකින් තොරව අපිත් එක්ක එකතු වෙන්න මේ රට හදන්න. ඒක තමයි අපි කරන ඉල්ලීම. අදත් අපි ඉල්ලීම කරනවා. සියලු දෙනාටම ආරාධනා කරන්නේ ජනාධිපතිතුමා හැමදාම කියන්නේ ඒක අපි එකතු වෙලා ඉස්සල් මේ රට හදලෙමු. හදලා මේ ආර්ථිකය තැනකට ගෙනල්ලා ඊට පස්සේ බෙදලා දේශපාලනය කරමු. එහෙම තමයි ලෝකයේ මේ වගේ තත්ත්වයකට වැටුණාට පස්සේ රටවල් වල රටට ගැන ආදරික දේශපාලඥයෝ වැඩ කරේ. ඉතින් රට ගැන වඩා තමන්ගේ ආදාය මාර්ගය තමන්ගේ ජයග්‍රහණය නැත්නම් තමන් කොහොමද බලයට ඉන්නේ කියන කූට උපක්‍රම කල්පනා කරන උදවියට වෙනස් විදියක් තියෙන්න පුළුවන්. දැන් මේ පාර ජනාධිපතිවරණයට දේශපාලඥයන් තමතර විවසායකයෝ ව්‍යාපාරිකයෝ වින වෙන කට්ටියක් එන්න හදනවා කියන්නේ. ඔගේ අදහසක් තියෙනවද? අයියෝ ඉතින් ඔය වගේ අත්තද වැලින් ගල්ලා අපි එනගත්තන් දෙතුන් සැරයක්ම ඈ එතකොට මේ කිසි දෙයක් කරන්නේ නැති ආරක්ෂක ලේකම් කරේ කියනවා. ඊට පස්සේ බොහොම ව්‍යවසායකයෝ ගේන්න ඕන කිව්වා. කාටවත් එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ. වැඩකුත් නැහැ. ඉතින් එවැනි අත්තද වැලින් කරලා වැඩක් නැහැ. තවත් කඩාවැටිලා වැඩක් නැහැ මේ රට. දැන් මේ රටේ මාර්ගය පෙන්නලා තියෙනවා මෙන්න යන්න ඕන එකම මාර්ගය කියලා. ඒ මාර්ගය ඉදිරියට ගියොත් ඔක්කොම දිනුවා. ඒ කියන්නේ දුකට ඉතිර ගන්න මේ මාර්ගය දැනන්නේ දුක සතුට දෙකම ඇති කර ගන්න තියෙන දුක නැති කරගෙන සතුටම සතුට වෙන්න තියෙන එකම මාර්ගය ඒක. එතකොට දුක නැති කරගෙන සතුට වෙන්න නම් තියෙන්නේ එකම මාර්ගය එකයි. මේක මධ්‍යම ප්‍රතිපදාවෙන් යන්න ඕන මාර්ගයක්. ඒක තමයි බුදුහාමුදුරුවෝ මේක දේශනා කර අවසානයේදී දුෂ්කර ක්‍රියා කරලා දුක් ඉඳලා ඒකත් අමාරු නිසා නිතක දෙපැත්තටම බැලන්ස් කරගෙන යන්න ඕන මාර්ගයක්. ඒ නිසා මේක
මැදුම් පිළිවෙතකින් යන්න ඕන මාර්ගයක්. ඒ මාර්ගය තමයි යන්නේ. දැන් සිංහල අවුරුද්ද සතුටින් සමරයි කියලා බලාපොරොත්තු වෙන්නේ කියන්නේ. ඇත්තටම අද වෙනකොට සිංහලව සතුටින් සමරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. බඩුමිල අඩු වෙලා තියෙනවා. තවදුරටත් ලබන සතියේකට තවත් අඩුයි. අපි විශ්වාස කරනවා ගිය අවුරුද්දට වඩා අපි දැක්කා කඩවල පිරී පිරී ගිහිලා තියෙනවා. ජනතාව බොහොම සතුටින් තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නවෙන්න ඉන්නවා. ඉතින් රට පුරාම අවුරුදු උත්සව සංවිධාන ලොකු දෙයක් නේ. කලින් අවුරුදු උත්සව තිබුණ නැති තැන්වල රට පුරා අපි දැක්කා විවිධ ආයතන දුරකථන සම්බන්ධ ආයතන, ඩයලොග් ආයතන, හච් ආයතන, ඒ වගේ ආයතන රාශියක් මම දැක්කා. මේ මොබිඩෙල් ආයතනය ඒගොල්ලෝ විශේෂයෙන් මැදිහත් වෙලා රට වටා අවුරුදු ඇතික කියන. ඒ වගේ මේ මාධ්‍ය සියලුම මාධ්‍ය ආයතන දෙක මම නම් කියන්නේ මාධ්‍ය ආයතන වල මේ එක ආයතනයක් අමතක වුණොත් හොඳ නැහැ. සියලුම මාධ්‍ය ආයතන අපි දැක්කා රට වටා අවුරුදු වැඩසටහන් ලෑස්ති කරනවා. ඉතින් මේක ඉතා හොඳ තත්ත්වයක්. ඉතින් මේක තමයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. මේ රට පුරා තමන් අවුරුදු සමරලා අපි කියනවානේ අවුරුද්දේ බුලත් දීලා දෙවුණ තරහමරා නැති කරගෙන ආය අලුතෙන් එකතු වෙලා වැඩ කරනවා වගේ. ඒ වගේ අපිත් ආරාධනා කරනවා දේශපාලන තරහමරා ඔක්කොම ඔය තියෙන ප්‍රශ්න ටික පැත්තකින් තියලා එන්න ජනාධිපතිතුමත් එක්ක එකතු වෙන්න, එකතු වෙලා මේ මැදුම් පිළිවෙතින් යන මාර්ගය තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒක ඉදිරියට යන්න කොහොම එකතු වෙලා ඉදිරියට යමු කියලා.